සාමාන්‍ය සමයේ 22 වන සතිය බදාදා පළමුවන කියවීම ශුද්ධ වූ පාවලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් කොටසකි. තුන්වන පරිච්ඡේදයේ 1-9 දක්වා. සහෝදරීනි, ශුද්ධාත්ම වරම්ලත් අයට මෙන් ඔබට කතා කිරීමට මට නොහැකි බැවින් පෘථග්ජනයන්ට ලාභාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කළෙමි. මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කළෙමි. එසේ කළේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවිනි. ඒවා දැරීම තවමත් ඔබට බැරිය. තවමත් ඔබ පෘථග්ජන තත්වයේය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට ඔබ පෘථග්ජන අයමින් ලෞකික තත්වයේ හැසිරෙනවා නොවේද? කෙනෙක් මම පාවුලුගේ පැත්තටයයිද, තව කෙනෙක් මම අපොල්ලොස්ගේ පැත්තටයයිද කියන විට ඔබ සාමාන්‍ය මිනිස්සු නොවෙද්ද? අපොල්ලොස් කවරෙක්ද? පාවුලු කවරෙක්ද? ඔවුහු ස්වාමින් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණ වූ සේවකයෝය. මම පැලකලෙමි. අපොල්ලොස් වතුර දැම්මේය. එහෙත් එහි වැඩිම සැලසූයේ දෙවියන් වහන්සේය. වැදගත් වන්නේ පැලකල තැනැත්තාවත් වතුර දැමූ තැනැත්තාවත් නොව වැඩිම සැලසූ දෙවියන් වහන්සේය. පැලකල තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩේ අනුව නිසි විපාක ලබන්නේය. මන්ද අපි දෙවියන් වහන්සේ සමග සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන් වහන්සේගේ ගොඩනැගිල්ලය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක ලූක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ලූක් 4 වන පරිච්ඡේදයේ 38 සිට 44 දක්වා. ජේසුස් ස්වාමින් වහන්සේ ධර්ම ශාලාවෙන් නැගිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුල් වූසේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔහු ඈ උදෙසා උන්වහන්සේට කන්න ලව් කළහ. උන්වහන්සේද ඈ ළඟ සිට උණ රෝගය පහව යන්නට අණ කළසේක. උණ රෝගය ඇගෙන් පහව ගියේය. එකිනෙහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථාන කළාය. හිරු බැස යද්දී නොයෙක් රෝගවලින් පීඩිත වූ අය බාරව සිටි සියල්ලෝම උන්වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන්වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළසේක. යක්ෂයෝද ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූහ. තමන් ක්‍රිස්තුස් වහන්සේයයි ඔවුන් දැන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට තරවටු කොට කතා කිරීම තහනම් කළසේක. පසුදින පහන් වූ කල උන්වහන්සේ පිටත්ව හුදකලා තැනකට වැඩියසේක. සමූහයා උන්වහන්සේ සොයා ගොස් හමු වූ පසු තමන් විතින් යන්නට නොදී උන්වහන්සේ නවතා ගන්නට තැත් කළහ. උන්වහන්සේ කතා කොට මා වෙනත් නුවරවලද දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ සුභ අස්න දේශනා කළ යුතුය. මා එවන ලද්දේ ඒ සඳහායි ඔවුන්ට වදාළසේක. තවද උන්වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටිසේක. සුවිශේෂක වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.